අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල පාස්කු ප්‍රහාරයේ සිදුවේ අදට දින 10යි සත්‍ය රබර් බෝලයක් වගේ උඩට වතුවන බව කාඩිනල් හිමි කියයි පොරැල්ල දේවස්ථානයේ අත් බෝම්බේ පිටුපස මහ මොල කරුවෙක් महाजन आरक्ष कमती पवसाई सिधुवीमट अदाल प्रकाश दाहतरक सतहान करगानी पोलिस पतिगेन विशेष प्रकाश याकं परीक्षण विनात अतकट थल्लु करान्न हदनवा खादिनल हिमिगेन थवत चोदनावाकं नोमरा मरन आंडुव गैन विपक्ष नायक सजित कियाई देदास पांसिय वेनुवट बांदुलगेन नाइंट तुंदास नमसिय अनु अटकट सहन मल्लाकं गैस पिपरीम पिटुपस पहेदिली कुमांत्रणयाक लिट्रो सुरकिमे सभापति कियाई पिपरीम पिटुपस टेंडर विदुली बल मंडलेट खनिज तेल नीतिगत संस्थावेन डीसल खाटद रिदुने खौरुद हैंडवे दुम्रिय मोहताक नतरवुने दमिल हिंदु जनया महत उत्सवश्रयेन थाईपोंगल समराई ලංකාපුරා 24කට ඔමික්‍රෝන් මිත්‍යා මත නිසා තුන්වන මාත්‍රාව ලබා ගැනීමේ අඩුවක් වහමෙන්නත ගන්න සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මිරිගම සිට කුරුණෑගල දක්වා කොටස හෙට ජනතා අයිතියට ජැකොවික්ගේ වීසා බලපත්‍රයේ දෙවන වතාවටත් අවලංගුයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත අපේ රටේ මහ පොළව අහිංසකයින්ගේ රුධිරයෙන් තෙත්ූ අවස්ථා එමටයි අහිංසක මිනිසුන් බොරුතු පිටින් මරා දැමූ අවස්ථාවල වාතලයට එක් වූ ඒ අඳුනාවන් අදත් හිත් පිත් ඇති මිනිසුන්ට ඇහෙනවා පාස්කු ප්‍රහාරයේ එල්ල වී අදට දින දහසක් ගත වෙනවා 200කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා අදත් ඊට යුක්තිය ඉල්ලා හඬා වැටෙන මිනිසුන්ගේ දුක් වේදනා වලින් හිත පිත් ඇති මිනිසුන්ගේ හදවත් පිරී ගොසින් දෙදහස් 19 අප්‍රේල් 21 වනදා හිරු උදා වුණේ අපේ රටේ ඉතිහාසයට තවත් අඳුරු දිනයක් එක් කරමින් කිසිත් නොදත් බොහෝ කතෝලිකින් සුපුරුදු පරිදි දෙවියන් නමදින්නට දේවස්ථාන වෙත ගියා අදටත් කවුරුන්ද ඒ ඇයිතැයි නිශ්චිතව නැති මිනිස් වෙස්ගත් ම්ලේච්ඡයන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වුණා මේ ම්ලේච්ඡයින් යම් ආගමික අන්තවාදයක් හෝ යටින් දියු දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව අදටත් පැහැදිලි සාක්ෂි නැහැ නමුත් එදා සිටි සියලුම පාලකීන්ගේ නිදිමත නොසලකා හැරීම් හමුවේ දේවස්ථාන තුනක් තුල රුධිරය ගලා ගියා තරු පහේ හෝටල් තුනක් තුලද බෝම්බ පුපුරා ගියා මරාගෙන බැරුණ මේච්ච බෝම්බ කරුවන් නිසා මෙලෝ දෙයක් නොදන්න අහිංසකින් 200 දෙනෙකුට වැඩියෙන් මිය ගියා අදත් සමහරුන් සදාකාලිකව ආබාධිතයි එකම පවුලේ සියලු දෙනාම මරු තුරුලට ගියා කඳුළු කතාත් එමටයි ඒ වගේම තම ආදරණීයන් දේවස්ථාන තුල මැරි වැටෙද්දී තමන්ට විතරක් ජීවත් වීමේ අවස්ථාව ලැබුණා සමහරුන් අදත් මැරි මැරි උපදිනවා අයිත්සක ජීවිත උදුරා ගැනීම තුල මේ ම්ලේච්ඡයින් ලැබූ ආගමික හෝ දේශපාලනික වාසිය කුමක්ද යන්න ඇත්තටම ප්‍රශ්න කළ යුතුය ඒ නැවත මෙවන් අවාසනාවන්ත සිද්ධීන් අපේ මහ පොළව තුල කුමන ආගමකට හෝ එරෙහිව සිදු නොවීම සඳහායි පාස්කු ප්‍රහාරයට දින දහසක් පිරීම නිමිත්තෙන් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් රාගම තේවත්ත ජාතික බැසිලිකාවේදී විශේෂ දිව්‍ය යාගයක් පැවැත්ුණා ඒ කොළඹ අගනදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විපතට පත් මේ ජනතාව සමග දවස් 1000ක් මේ අසීරු ගමන දහසකුත් බාධා මැද යන කෙනෙකු හැටියට මට කියන්න තියෙන්නේ දුක් විඳින මේ ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලයි ඉගෙන ගත්තා කියලයි මේ ජනතාවගේ කඳුළු
දෙවියන් වහන්සේගේ ආදරය ගැන අපිට කතා කරනවා 2019 අප්‍රේල් 21 පුපුරපු බෝම්බය පුපුරලා ඒ කතාව එතනින් ඉවර වුණාද කියලා ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි දැන් පත්තු වෙන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සාහ කෙරුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සාහ කළාද එහෙත් එහෙම කරන්න ඒ ඇයට පුළුවන් වුණාද යට ගහන්න හදන තරමටම එය මතු පිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලි අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩ දීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයන්ට ඕනෑ කලේ කොහොම හරි දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වෙමින් තිබෙනවා මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ ඒ වගේම කරන්න උත්සාහ කරපු අය වළක්වපු ඒ අය තුල තිබුණේ යටිකූට්ටු අදහසක් අරමුණක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා වැඩිදුර පරීක්ෂණ සිදු කරන්න කියලා නිර්දේශ කරනවා ඒගොල්ලෝ මේ ගැන නමුත් එදා ඉඳලා අද වෙනකම් මොන පරීක්ෂණයක්ද මේ ගැන සිද්ධ වුනේ කාගෙන්ද ප්‍රශ්න කළේ මෙවන් තත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මඟ පාදනු ඇත ජනතාව තුළ බියක් ඇති කරලා රටේ සුරක්ෂිතභාවය නැහැයි කියලා පෙන්눔 කරලා ඡන්දය දිනා ගන්නට සමහර අය ගහපු උපරවැට්ටියක් බව මේ වාර්තාවේ පැහැදිලිව පේනවා බොරල් සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ ජීව අත්බෝම්බය පිළිබඳව අදත් විවිධ පාර්ශ්ව ප්‍රකාශ නිකුත් කළා. පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වේරසේකර මහතාද ජීවාත්බෝම්බය පිළිබඳව අදහස් පළ කළා. මේ අතර අද පෙරවරුවේ රාගම ජාතික බැසිලිකාවේ පැවති දිව්‍ය යාගයේදී කොළඹ අගරද ගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. බොරැල්ල ආලන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුරයන්ගේ දේවස්ථානෙන් ජීව අත්බෝම්බයක් හමු වූයේ පසුගිය 11 වනදායි. ඒ අනුව මීට අදාළ ප්‍රකාශ 14ක් සටහන් කරගෙන ඇති බවයි පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් CCTV දත්ත සහ පරිවේෂණීය සාක්ෂි මගින්ද පුද්ගල සාක්ෂි මගින්ද අනාවරණ වූ තොරතුරු මත තවදුරටත් මේ සම්බන්ධ විමර්ශන සිදු කරමින් පවතිනවා. මේ වන විට ප්‍රකාශ 14ක් සටහන් කරලා තිබෙනවා. ඒට අමතරව සියලු සාක්ෂි රැස් කරමින් විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන සිදු කරනවා. මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් වෙලා නැහැ. විද්‍යාත්මක පරිවේශණීය සහ තාක්ෂණික සාක්ෂි ඔක්සේත් පුද්ගල සාක්ෂි ඔක්සේත් අදාළ ශාස්ත්‍රඥයන්ගේ විශේෂඥයන්ගේ සහාය ලබා ගනිමින් තවදුරටත් අඛණ්ඩ විමර්ශන සිදු කරනවා. මෙම විමර්ශන තවමත් මූලික අධ්‍යයනයේ පවතිනවා. ඉහත පරිදි සියලු සාක්ෂි උපයෝගී කරගනිමින් මෙම අත්බෝම්බය දේවස්ථාන වෙත රැගෙන පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුද කුමන ප්‍රදේශයක සිට කුමන අරමුණක් සඳහා මෙය රැගෙන වී තිබේද මේ සඳහා යම් පිරිසක් කුමන්ත්‍රණය කර තිබේද ආධාර අනුබල ලබා දුන් තැනැත්තන් කවුරුන්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධිර අදාළව මේ වන විටත් ගරු අධිකරණ වෙත කරුණු වාර්තා කර තිබෙනවා. විමර්ශනයේ ප්‍රගති සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා මගින් ගරු අධිකරණ වෙත දැනුම් දීමටද කටයුතු කරනවා. කොළඹ නාරායණපුර ප්‍රදේශයේ පුද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් හමු වුණා. මාස 3කට ආසන්න කාලයක් පුළුල් විමර්ශනයකින් පසුව එම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්නෝර ගැනීමටත් නීති ඉදිරියට පැමිණවීමටත් හැකියාව ලැබුණා. මෙම සිද්ධියට අදාළව පුළුල් ලෙස විමර්ශන සිදු කර තරාතිරම නොබලා සියලු පුද්ගලයන් අත්නෝර ගැනීමටත් ඔවුන් නීති ඉදිරියට පැමිණවීමටත් කටයුතු කරන ලෙස මා විසින් විමර්ශනාංශ වෙත නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන්ද කඩිනමින් නීති ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා. මේ අතර මෙම සිදුවීමට අදාළ CCTV දර්ශන ඊයේ මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. මේ අනුව මෙම සිදුවීම මහ මුලකරුවෙකු සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍ය රිය අත්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ. මෙතන මුනි කියන ඒ වැඩ කරන දෙමළ ජාතික පුද්ගලයා මම හිතන මාස 10ක් පමණ වැඩ කරන කෙනෙක් පල්ලියේ. ඔහු මේ බෝම්බය අඩංගු මල්ල දුන්නයි කියලා කියනවා. ඒකට එතකොට ඒ පුද්ගලයා පිළිගන්නවා.
බෝම්බය අරංගු මල්ල බිම තියලා මම තමයි මේ බෝම්බය අරගෙන අල්තාරිය උඩින් තිබ්බේ කියලා. ඒතර මේ බෝම්බේට හයි කරලා තියෙනවා පින් එක ගලවලා හඳුන් කූරක් දාලා ගිනි කූර වටේට දාලා රබර් පටියක් දාලා හරි හඳුන් කූර පත් වුණාට පස්සේ ඒ ගිනි කූර පත් වුණාට පස්සේ බෝම්බය පිපිරෙන විදියට. ඒ පුද්ගලයාගේ පල්ලිය කාමරේ බලනකොට එතන තියෙනවා ගිනි කූරු. ගිනි පෙට්ටි තියෙනවා. ගිනි පෙට්ටි වල ගිනි කූරු අඩුයි 15ක් විතරයි. ඒතර හඳුන් කූර තියෙනවා ටේප් තියෙනවා. ඒක තමයි ඌ අත්තනකට ගත්තේ. ඉතින් මේක වැරදි කියලා කවුරු හරි කියනවනම් ඒක ඊටාම වැරදි ප්‍රකාශයක්. අපි පොරොන්දු වෙනවා අපලෝ එකේ බෝම්බ තිබ්බේ කෙනයි මේකේ බෝම්බ තිබ්බේ කෙන පිටපස්සේ ඉන්න මහමළු කාර්යය කවුද කියලා හොයන්නේ අත වශයෙන්ම අපි බලනවා මේක සම්පූර්ණයෙන්ම රජයට සහ පොලිසියට අප කීර්තිවත් දායක තත්ත්වයක් ඇති කරන්න තියෙන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි දකින්නේ. නමුත් මේකේ පිටපස්සේ ඉන්න හැමෝම අපි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. දේවස්ථානයේට උදේ සිට ආව ගිය අය කවුදයි හඳුනාගන්නේ නැතිව පරීක්ෂණ වෙනත් පාරකට තල්ලු කර ඇති බවයි කාදිනල් හිමිපාණන් චෝදනා කරන්නේ. දැන් බලන්න සියලු සාන්තුවරයන්ගේ පල්ලිය 11 වෙනිදා සිදු වෙච්ච දේ විමර්ශන හොඳර කරන්නේ නැතිව අහක ඉන්න මිනිසුන් අල්ලගෙන ගිහිල්ලා වැරදි කරපු අය නිදහසේ තියෙන තත්වයක් නේද සිද්ධ වුනේ. උදේ වරුවේ පල්ලියට ඇවිල්ලා සැකකටයුතු ලෙස හැසිරෙන කෙනා ගැන හොයන්න බලධාරීන් උත්සාහ නොකලේ ඇයි? ඒ කවුද? ඒ බෝම්බේ තිබ්බේ මොන අදහසකින්ද? ඒ ගැන හෙව්වද? මෙහෙමද සත්‍ය කෙනෙක් හොයන්නේ? පාස්කු ප්‍රහාර ගැන ඇත්ත සොයා බැලීමට කරන ලද විමර්ශනත් ඒ වගේ නේද? බොරැල්ල පල්ලියේ සිද්ධ වෙච්ච සිද්ධියේ සත්‍ය යට ගහන්න වුණත් දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපට මේ සත්‍ය උන්වහන්සේ පෙන්වලා දුන්නේ. ජනතාව තුලත් ලොකු විශ්වාසයක් තියෙන්නේ කවදා හරි ළඟදීම සමස්ත සත්‍යෙම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව එළියට එනවා කියලා. කාටද රිදුනේ කවුරුද හැඬුවේ? දුම්රිය මොහොතක් නතර වුණේ. ඇත්තටම කිව්වොත් හැමදාම කඳුළු ගැලුවේ දුම්රිය මගීන්ගේ. හැමදාම වර්ජිනිය කලේ දුම්රිය සේවකීන්. කා ඉල්ලීම් කාගේ වුණත් දින්නත් නැතත් අන්තිමට පරදින්නෙම අහිංසක දුම්රිය මගීන්. අපේ රටේ දුම්රිය මොහොතක් නෙවෙයි හිතු හිතු වෙලාවේ හිතු මතේ නතර කරන බවද අමුතුවෙන් කිව යුතු නැහැ. අදත් යළි වර්ජනයක් ආරම්භ කරන බව දහවල් වරුවේ ප්‍රකාශ කළා. නමුත් වර්ජනය අතහැර දැමූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ. එක්කෝ දුම්රිය එන්ජින් රියදුරන් නැත්නම් දුම්රිය ස්ථානාධිපතිවරුන් එහෙම නැත්නම් දුම්රිය නඩත්තු සේවකයන් අවුරුද්දකට කිහිප වතාවක් මොනෑම් හෝ ඉල්ලීමක් මුල් කරගෙන වර්ජනය කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ තාම වර්ජනය කළේ නැත්තේ සිල්පර කොටන් හා සංඥා කුළුණු විතරයි. ඒවත් හරියට නඩත්තු කළේ නැති වුනහම ඕනෑ තරම් පීලි පනපු අවස්ථාද තිබෙනවා. අපේ රටේ දුම්රිය සේවාව ඇත්තටම දුවන්නේ පීලි උඩ නෙවෙයි, පීල්ලෙන් පිට කියලයි අපට හිතෙන්නේ. පසුගිය පෑ 20 අතරක වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නවසන් වුණා. වර්ජනය ක්‍රියාත්මක කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයයි. ඊට හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනමයි. වර්ජනයෙන් වුණ පාඩුව 170යි. ඒ දුම්රිය දෙපාර්තමේන්තුවට පමණයි. දුම්රිය නැතුව මහමග කාලය කාපු විදේශිකයන්ගෙන් රටට වූ පාඩුවත් ගණන් සෑදිය යුතුයි. ඇත්තටම දුම්රිය වර්ජනයට හේතු 24ක් ඉදිරිපත් වුණා. වැඩිම ඉල්ලීම් Tamanගේ පොකට්ටුව පැත්තෙන් බවයි මේ වර්ජන පිළිබඳව අදහස් දැක්වූ දුම්රිය ලොකෝමොටිව් මෙහෙයුම් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ. ඉල්ලීම් 24ක් ඉතාම දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ වෙච්ච නිලධාරීන් මේ ක්‍රියාමාර්ග ගන්න එපා. ඒවා මත්ද්‍රව්‍ය වංචා, වෙසපත්‍ර හංගා ගැනීම සිදුවීම්, මහජනතාවට පිහින්න කරන ඉල්ලීම් නෙමෙයි ඔය ඇත්ත. රටට ජනතාවට මාධ්‍යට කියන ඒවා නෙමෙයි ඉල්ලීම් කියන්නේ. මේක ඇතුලේ තියෙන විශාලතම මාපියාව මෙහෙවන කණ්ඩායම තමයි දුම්රිය ස්ථානාධිපතිවරුන් කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ මාපියාවට අහු වෙන්න එපා. මහාම රටේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතාද වර්ජන පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මීට පෙර ඔවුන් කරපු වැඩ වර්ජනයේදී දුම්රිය සේවය පවත්වා ගැනීම සඳහා සාකච්ඡාවක් පැවැත්වුණා දුම්රිය පාලන කාර්යාලයේදී. එම ස්ථානට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් තර්ජනය කරමින් රාජකාරී කටයුතු අඩාල කිරීමට උත්සාහ කෙරුවා. ඔවුන් පිළිබඳව වාර්තා කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු අපි වැඩ නතර කරලා තියෙනවා. ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අදාළ දෙයක් නෙවෙයි. ක්‍රියාමාර්ග සිද්ධ වුණේ ඔහුගේ අභිනීත හැසිරීම නිසායි. කොහොම වුණත් දුම්රිය සේවයේ අපි යථාර්ථපාදන අවශ්‍ය කටයුතු කරනවා. දුම්රිය සේවයේ යම් බිඳවැටීමක් සිද්ධ වුණොත් යම් ස්ථානයක දුම්රිය එකක් දෙකක් මේ කැන්සල් වුණොත් ඒ සඳහා බස් රථයේ දිනුන අපි කටයුතු කරලා තියෙනවා. මේ වෙනුවට අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා.
අද පෙරවරුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවසුවේ යලිත් වර්ජනයක් ආරම්භ කරන බවයි. නමුත් අද පස්වරුවේ ප්‍රකාශ කළේ එම වර්ජනය අත්හිට වූ බවයි. අත්නෝමතික ලෙස මගේ සහෝදර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උපසභාපතිවරයාගේ වැඩ තහනමට ලක් කළා තියෙනවා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා. හැබැයි ඌතිය අයිතියක් තියෙනවා. ඔහු ඌතිය සමිති නායකයෙක්. කෝගේ වැඩ තහනම් කරන්න හේතු පාදක වුණු කරුණු නමුත් නිශ්චිත කරුණු කාරණා නැහැ. වැඩ තහනම් කිරීමේ විදුලි පුවතම මේ වර්ජන නිසා ඇත්තටම අසරණ වන්නේ මගින් ඒ අතර විදේශිකයනුත් සිටීම රටට ලැජ්ජා සහගතයි කොවිඩ් වලින් බැටකාලා යාන්තම් නැගිටින් හදන සංචාරක කර්මාන්තයේ ගෙල උඩින් දුම්රිය ගමන් කරනවා හැටන් කොටගල ප්‍රදේශයේදී පොඩිමණිකේ අතරමඟ නතර කළා උරණ වූ ජනතාව දුම්රිය දෙපාර්තමේන්තුවට සිය විරෝධය මෙලෙස පළ කළා අපි වේලාසන බුක් කරලා වැඩකට මෙතෙන් ආවටවත් නෑ ඉතින් අපිට යන්න විදියක් නෑ දැන් අපි කල්පනා කරන්නේ කොහොමද යන්නේ කියලා අපි මේ බුක් කළා ඒක තමයි මෙහෙ රිෆන්ඩ් කරන්න නැහැ කියන බලන්න ඕනේ මොකුත් නෑ බස් වල යන්න කියලා බලන්න පස්සරෙන් අපි තමයි හැම එකෙම මේ බලන්න කොච්චර දුර යන්න ඕනද කියලා අපි ආවේ කොළඹ ඉඳගෙන දැන් කොහොම හරි එක්කෝ ඒගොල්ලන් ස්ට්‍රයික් එක දිගට කරගෙන ගියා නම් අපි මේ ගමන එන්නේ නෑ මේ ඇවිල්ලා මග නවත්තනවා කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්න 100 200 ගේ අපේ මේ 1000 2000 ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යලා දින්නේ මේ ගැන කියන්න කවුරුත් නෑ පැමිණිලි කරන්න කවුරුත් නැහැ අපි අන්තිමට අහිංසක අසරණ වෙලා තින්නේ මේ ළමයි එක්ක මහපාරේ ලංකාවේ නම කැත වෙන සම්පූර්ණම මේ වැඩවලින් මේ විදිහට කරන මොන්ට සල්ලි නැල්ලු ඩොලර හිග කනවා ඔයිනසට ඉන්නේ කියලා උන්වවට පස්සේ උන්ව නන්නක්කාර කරා ට්‍රයි කරන උන් පදිගන් නැතු ඉන්නවා එහෙම නැත්තම් රජය දීලා යන්නවා රජයට නොහැ කියවන් තියෙනවා එසේම නාවල පිටියේ සිට කොළඹ ආදුම්රියත් කඩු ගන්නාවේදී නතර කළා ඒ නිසා මගින්ට සිය විරෝධය පළ කරන්න සිද්ධ වුණා දස්ගානක් අපිට ගිහින් තියෙන අනුවරද ගම අපි ආවේ පොඩි ළමයි ලෙඩ්ඩු ඉන්නවා අපිට ඉතින් ආසාවක් නෙවෙයිනේ ගමන යන්නේ එතකොට අපිට මේ වාගේ අසාධාරණ කරන්න හොඳ නැහැ මේ කාලේ අපේ කාලේ අපරාධේ කාලේ අපරාධේ මෙතනින් බැස්සුවා පොඩි උන්ට කන්නත් නැහැ ඔන්න ඇත්තම කතාව කොහොමද මහත්තයා අපි යන්නේ මේ මහත්තයා මොකද දීලා මදි මහත්තයා මුන්ට මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්වයයි මම බලන්න මම සීසන් එකක් අරන් ආ යතේ සතු පහ නෑ දැන් බස් එක යන්න මම පයින් යන්නද එතකොට මම කැමරේ කරන් එන්නේ ගෙදරින් උදේටයි ඩොයටයි කන කාලේ දැන් යන්න විදියක් නැති ඉන්නේ එතකොට මට දැන් කාට හරි අතපාල යන්න වෙලා තියෙන මේ කරපු හරිම අසාධාන මම ඉල්ලන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ ගම් වෙලා තියෙන්නේ ඔබතුමාට පුළුවන් ඇවිල්ලා ජනාධිපතිතුමනි මේ ඇවිල්ලා මේ CGR එක ස්ට්‍රයික් කරනවා මාරු කරලා දාන මේ එක්ක මේක පෞද්ගලීකරණය කරන්න ඔබතුමාගේ අයියා මේ යුද්ධ ඉවර කරා නම් ස්ට්‍රයික් නතර කරන්න ඔබතුමාට බැරි කමක් නෑ ඔබතුමාගේ මිනිසු කියන මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසන්නේ හෙට දිනේ සිට දුම්රිය ස්ථාන හා දුම්රිය මගීන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය යොදවන බවයි. වර්තමාන ගෑස් පිපිරීම් පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ඇති බව ලිට්‍ර සුරැකීමේ සංවිධානයේ සභාපති නලින් සමන්ත මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ පිපිරීම් පිටුපස ටෙන්ඩරයක් ඇති බවයි. ලිට්‍ර සමාගම බේරා ගැනීමට එක්වන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සැලසුම් සහගත ලෙස ගෑස් පුපුරවා නම් ඒ පිටුපස හා පුද්ගලින් වහා අත්අඩංගුවට ඒ පිටුපස සිටින පුද්ගලයන් වහා අත්අඩංගුවට ගත යුතු බවයි මාධ්‍ය ආයතනයක් ලෙස අපට නම් ප්‍රකාශ කිරීමට ඇත්තේ. පසුගිය කාලයේ පුරාවටම ගෑස් පිපිරීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. දෙකින් දෙකටම එලෙස ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් වාර්තා වන විට අප වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස රට හමුවේ පැවසුවේ මෙම ගෑස් පිපිරීම් පිටුපස කුමක් හෝ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ඇති බවයි. එවැනි පසුබිමක් තුළ ලිට්‍ර සුරකීමේ සභාපති නලින් සමන්ත මහතා අද පැවසුවේ ගෑස් පිපිරීම් පිටුපස සැලසුමක් ක්‍රියාත්මක වන බවයි. මේක හරියට සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් තමයි සිදු වෙලා තියෙන්නේ. මේ සීලෝ පිපිරීම් පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ ඉවරනාට පස්සේ මේක නවතින බව මම දන්නවා. මොකද හේතුව මම රට ජනතාවට කියනවා හොඳ අවධියෙන් ඉන්න. ඔය තැන් තැන් වල පිපිරීම් මේවා මේ කම්පැනියේ මේ සංවිතිය වෙනස් කරලා මේ කරන වැඩ නෙමෙයි. හැබැයි මේ ඔක්කොම මේ ව්‍යාකූල තත්ත්වයකට පත් කරන්න එන්නේ මේ පෙබරවාරි මාසේ ගෑස් ටෙන්ඩරේ. මොකද මේ ගෑස් ටෙන්ඩරේ හරියටම පෙබරවාරි මාසේ ඉවරනාට පස්සේ බලන්න මේ වගේ අර්බුද මතුවේද කියලා මේ මතුවෙන්නේ නැහැ. අපට උදව්වක් කරන්න මේ ආයතනය ගොඩ දාගන්න. මොකද මේ රාජ්‍ය සම්පත් විනාශ කරලා පෞද්ගලික සමාගම් වලට
මේ ගෑස් මාපියාව අර යන්න ඉඩ දෙන්න එපා කියන එකයි මම ඉල්ලන්නේ. අප නිරන්තරයෙන්ම සඳහන් කළේ ලිට්‍රෝ සමාගම ඈවරකොට හෝ පෞද්ගලික සමාගමක් එන්න උත්සාහ දරන බවයි. ඒ බව ලිට්‍රෝ සුරකිමි සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් අහවුරු වෙනවා. නමුත් අපට ඇති ප්‍රශ්නය ගෑස් පුරවන්නේ පරිභෝගිකයින් නෙවෙයි. සංගීතය වෙනස් කරන්නේත් පරිභෝගිකයින් නෙවෙයි. පිපිරීම් කුමන්ත්‍රණයක් නම් සැලසුම් සහගත නම් ඒ පුද්ගලින්ගේ නම්කම් හෙළිදරව් කිරීම වගකිව යුතු බලධාරින්ගේ වගකීමක්. විදුලිබල මණ්ඩලයට ඩීසල් දෙන්න කණිජ තෙල් නීතිගත සංස්ථාව අද තීරණය කළා. ඒ අනුව දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් පමණ අවශ්‍ය වෙනවා. කොහොම නමුත් කණිජ තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය කියන්නේ පාඩු ලබන ආයතන දෙකක්. බලශක්ති ඇමතිට අනුව නම් එක් හිඟන්නෙක් බලා ගන්නට තවත් හිඟන්නෙකුට බැරි තරමට අසරණ ආයතන දෙකක්. අප නිරන්තරයෙන්ම මතක් කරන පරිදි අපේ රටට දින 365ම හිරු පායන රටක්. සූර්ය බලයට අකමැති බොහෝ ලොක්කෝ ඩීසල් සහ ගල්ලඟුරු වලට හරි ආදරෙයි. ඇත්තටම සූර්යාගෙන් පගාව ගන්න බැරි නිසාද සූර්ය බලයට මෙතරම් ඉහළ වගකිව යුත්තන් විරුද්ධ කියලා අහන්න වෙනවා. මේ දිනවල නිතර වෙදුලිය කපන බවට සහ කපන්නේ නැති බවට විවිධ ප්‍රකාශ නිකුත් වෙනවා. සමහර ප්‍රදේශවලට වෙදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක වුණා. අපේ රටේ තරම් විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙන රටක් මේ ලෝකේ වෙන කොහෙවත් නැතිව ඇති. නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් තවමත් මාසයක් පුරා අක්‍රියයි. ගල් අඟුරු ටෙන්ඩරය ලෝකේ කිසිදු රටක් මේවන තෙක් බාරගෙන නැති බවටත් වාර්තා වුණා. ජනාධිපතිතුමාගේ දැක්ම අනුව 2030 දී පුනර්ජනනීය විදුලි උත්පාදනයට රට ගෙන යාම ප්‍රමුඛ කාර්යයක් වනවා. පුනර්ජනනීය විදුලි උත්පාදනයේදී අපට ඉතා වැදගත් වන්නේ සූර්ය බලය සහ සුලන් ශක්තියයි. අපේ රටේ විශේෂයෙන් සූර්ය බල ශක්ති ව්‍යාපෘති වලට ඇත්තටම අනුමැතිය දුන්නේ නැති තරම්. බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වුණත් අත යට ගනුදෙනු වලට ප්‍රමුඛතාව ලැබුණා. සූර්ය බලශක්ති ව්‍යාපෘති අරන් ආව සමහරු හැරිලා ගියා. ඒ ඉල්ලන අත යට ගණන් දෙන්න බැරි නිසා මේක හැම ආණ්ඩුවක් යටතේම සිදු වෙලා තියෙනවා. අපේ රටේ බොහෝ විදුලි බල ශේත්‍රයේ බලධාරීන් ඇත්තටම ගල්ලඟුරු සහ ඩීසල් වලට හදිසි මිලදී ගැනීම වලට කැමති. ඒ අත යට ගනුදෙනු හරහා කොමිස් ගන්න පුළුවන් නිසා. ඇත්තටම අපේ රටේ දවසකට විදුලි පරිභෝජනය මෙගාවොට් පැය 45යි. ඉන් මෙගාවොට් පැය 2.6ක් පුනර්ජනනීය උත්පාදනයයි. ඒ කියන්නේ සූර්ය බලය සහ සුලන් බලයයි. ජල විදුලිය මේ දිනවල භාවිත වන්නේ මෙගාවොට් පැය 15යි. ඉතිරි ටික සියල්ල ඩීසල් සහ ගල් අඟුරුයි. ඒ කියන්නේ මෙගාවොට් පැය 27.5ක්. මෙගාවොට් පැය 27.5ක් සඳහා වන ඩීසල් සහ ගල් අඟුරු සල්ලි යන්නේ ඔක්කොම විදේශවලට. ඒ කියන්නේ අපේ අතින් යනවා. නිකන් ලැබෙන සූර්යාගෙන් අඩුම ගානේ මේ පායන කාලේවත් ප්‍රයෝජනයක් ගන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. විදුලි බල පනතේ ඇති 43 වන වගන්තියේ හෝ කියන වචනය නිසා පුදුම හානියක් සිදු වෙලා තියෙන්නේ. මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාර හදන්න ඕනෑතරම් ආයෝජකයෝ ලංකාවේ ඉන්නවා. එම පනත වෙනස් කර මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට අවස්ථාව දෙන්න කියලා බොහෝ පාර්ශ්ව පවසනවා. රටට වාසිදායක පනත් වෙනස් කිරීමට වෙරදරන මෙරටේ මෙවැනි වැදගත් පනත් වෙනස් කිරීමට උත්සාහ දරන්නේ නැත්තේ ඇයිදැයි අදටත් ප්‍රශ්නාර්ථයක්. මේ වගන්තිය වෙනස් කරන්න අවශ්‍යමයි. පුනර්ජනනීය විදුලි උත්පාදනයට හානි කරන්නේ මේ වගන්තියේ හෝ කියන වචනයයි. සූර්යාට පගාව දෙන්න බැරි නිසා මේ වගන්තිය වෙනස් කරලා හරි පාරට මේ රට ගන්න බොහෝ විදුලි බල ලොක්කන්ට උවමනාවක් නැහැ. එනිසා හැමදාම ඩීසල් සහ ගල්ලඟුරු ප්‍රශ්න හේතුවෙන් විදුලි බිඳ වැටීමත් එක්ක අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා. පුනර්ජනනීය විදුලි බල මාර්ගයේ මේ රට කෙසේ හෝ ගෙන යාමේ අවශ්‍යතාවය දැන් ඉතා පැහැදිලි. අදත් විදුලිය කපන්නේ නැද්ද, විදුලිය කපනවද කියලා නිවැරදි උත්තරයක් නැහැ. ඒකට හේතුව දෙනම කිව්ව ඩීසල් තාමත් ලැබිලා නැති බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. මේ සතියන්තයේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දෙන්න කණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා. විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේදී තීන්දු කරලා තියෙනවා ඔවුන්ට ගල්ලඟුරු මගින් ලබා ගන්න බැරි වෙන විදුලිය ප්‍රමාණය ඩීසල් භාවිතා කරලා ලබා ගන්න වෙනවා කියලා. ඒ අනුව පසුගිය දවස් දෙක තුනම අපි සාකච්ඡා කරා. ඒ අනුව අපි මූලිකව ඉදිරි දින කිහිපයට අපි ලබා දීමට තීන්දු කරලා තියෙනවා ඩීසල්. කෙසේ වෙතත් අපි විශාල ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක්
විදුලි බල මල්ලේට අවශ්‍යයි දවසක විදුලිය නිෂ්පාදනයේ ඩීසල්. ඉතින් මේක විශාල මුදලක්. ඒක නිසා සේවදත් අපි ලබා දෙන්න දැන් තීන්දුව කළ තියෙන්නේ. හැබැයි අපි විදුලි බල මල්ලේ දැනුවත් කළා තියෙනවා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න අවශ්‍ය මුදල් කන්ටල් සාන්තාව ලබා දෙන්න කියලා. ඒ කෙසේ වෙතත් එළඹෙන අඟහරුවාදා දිනේදී ඒ පිළිබඳව තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එෙහිදී ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. විදුලි බල මණ්ඩලය මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බිලියන 91ක් ණය බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවම ප්‍රකාශ කළා. ඇහුවොත් මේ ආයතන දෙකම පාඩුයි. මේ විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන ව්‍යාපාර බවට පත්වන්නේ කවදාදැයි ඇත්තටම ජනතාව ප්‍රශ්න කරනවා. දමිළ හින්දු ජනයා මහත් ඉහලින් සමරන තයිපොංගල් දිනය අදයි. තයිපොංගල් දිනේ එක් ප්‍රධාන අරමුණක් වනුයේ ස්වභාව ධර්මයට සූර්යාට සහ ගොවිතැනට උදව් වන සතා සිව්පාවන්ට කෘතවේදීත්වය දැක්වීමයි. සෞභාග්‍ය වෙනුවෙන් දෙවියන් යැදීමයි. දෙවෙනි පුරා දමිළ හින්දු බැතිමතුන් කොවිඩ් නීති රීතිවලට අනුගත වෙමින් තයිපොංගල් දිනය සමරනු ලබන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. මාස්කන්නේ අස්වැන්න නෙලීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි මාසවලයි. මෙම මාස ශාස්ත්‍රීයකත්වයෙන් පිරී පවතිනවා. මේ නිසාම තයිපොංගල් මේ මාසයේ ආශ්‍රිතව උදා වෙනවා. තයි අනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ ආභාෂයෙන් අපේ රටටද තයිපොංගල් සැමරීම පැමිණි බව විශ්වාස කරනවා. ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් ඊට කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයක්. ස්වභාව ධර්මයට සූර්යාට කෘෂිකර්මාන්තයට සහය වන සතා සිව්පාවුන්ට කෘතගය සැලකීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයක්. කලට වැසි රටට හොඳ කලක් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට කන්නලව් කිරීමද මෙහිදී සිදුවෙනවා. නිවාස ශුද්‍ර පවිත්‍ර කොට පැරණි දෑ ගිනි තබා ඉවත් කිරීමද තයිපොංගල්හි විශේෂත්වයක්. සූර්ය දෙවියන් වෙනුවෙන් කිරි උතුරවා නමස්කාර කරන දෙමළ හින්දු බැතිමතුන් මසක් පුරා කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. සිය ගොවිතැනට සහය වන ගවයින් නහවා සරසා කිරිබත් කැවීමෙන් පවා කෘතවේදීත්වය දැක්වීම දෙමළ හින්දු ජනයාගේ සිරිතයි. මේ අතර දමිළ හින්දු ජනයාගේ තයිපොංගල් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුභාශිෂණය කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් සඳහා සශ්‍රීකත්වය වෙනුවෙන් කැප විසිරින සියලු සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තයිපොංගල් සමය ඒ සඳහා දැඩි උද්‍යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් දක්වා තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තයිපොංගල් දිනය සුභාශිෂණ පරිවිඩයක් නිකුත් කර තිබුණා. සෞභාග්‍යමත් දේශයක් ලෙස ලොවට පිය නැගීම සඳහා වූ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී තයිපොංගල් දින අර්ථයන් මහ ගුපිට බලයක් බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තයිපොංගල් දිනය වෙනුවෙන් සුභාශිෂණ කර තිබුණා. සබහදාමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක සබහදා මහා බැඳුණු තයිපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක්කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ තයිපොංගල් දින පණිවිඩයේ දැක්වුණේ කෘෂිකර්මාන්තයට නිසි බොහොමන පුදන තයිපොංගල් උළෙල ශ්‍රී ලාංකික ගොවියන් අද සමරන්නේ අනේකවිධ දුක් ගැහැට කම්කටොළු විඳිමින් මිනිසුන් ජීවත් කරවීමට ආහාර සැපීමට වැරදරන කාලයකදී බවයි. දිවයින පුරා දෙමළ හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය සමරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. Thank you.
මෙවර තයිපොංගල් උත්සවයේ වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර එකකේට ඇඳක් ලබා ගැනීමට රුපියල් මිලියන 1 මුදලක් පරිත්‍යාග කිරීමට ජාතික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT මොබිටෙල් කටයුතු කර තිබෙනවා. උතුරු හා නැගෙනහිර SLT සාමාන්‍ය අධිකාරී M පද්මචුතන් මහතා අතින් වවුනියාව දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ රාහුලන් මහතා වෙත අදාළ චෙක්පත් බාර දීම සිදු වුණා. කොස්ගසට කියන්නේ බද්ගස කියලා. ගස් යට වැටිලා ගියත් බොහෝ අයගේ කුසගින්න නිවන්න කොස් ගෙඩියට හැකි වුණා. අපේ රට පුරාම කොස් වවපු කොස් මාමා හෙවත් ආතුරු වී දියස් මතක් වුණේ අද කොස්වල ගණන් අහපුවාම. මේ මහපාර අද්දර කොස් අලෙවි කරන වෙලෙන්දෙක්. හොඳටම පිය මෝහත්. ඒ මෝහත් පිහින් ඔහු දිකට හරහට කොස් ගෙඩියට කොටනවා. අන්තිමට රහිනවා කොස් ඇට හාරලා ගලවනවා බැලූ බැල්මට කොස් කිඩියක කතාවක් වගේ තමයි පෙනෙන්නේ නමුත් ඇත්තටම ඔහු අතින් දිගට හරහට කැපෙන්නේ ඔහුගේත් අපේ ජීවිතේ ආර්ථික ගැටලුයි අන්තිමට රහින්නේ ගොඩ ගැහෙන්නේ අපේ ජීවිතවල ආර්ථික ප්‍රශ්නයි එහෙම කියන්නේ මේ කොස් වලින් තමයි රුපියල් 10ට 15ට තිබූ කොස් කෙටියක් දැන් රුපියල් 500කට වැඩි මදුළු මල්ලක මිලත් ඒ නිසා ඉහළ ගිහින් දෙල් ගෙඩියක් රුපියල් 200කට වැඩි මේ කොස් මදුළු වල කතාව අද අපේ රටේ පාරිභෝගිකින්ගේ ජීවිත පැති කඩම නේද වැඩ කරනකම් මේ රටේ හරියන්නේ නැහැ මේ මේකව තමයි කවදා හරි ඉස්සරහට ගිහිල්ලා නැතිල යන තමයි තියෙන්නේ කියන්න දෙයක් නැහැ මාත්‍යා ඉතින් මිනිසුන්ට අන්තිම දෙයියංග පිටයි ඉස්සර කොස් කෙඩියක් මාත්‍යා ගස්සට වැටුවා කියන දැන් රුපියල් 400යි 500යි කොස් කෙඩියක් දෙන්නේ ඉතින් ගෙනල්ලා මෙතන විකුණනකොට මිනිසු කියනවා මෙච්චරද මේවත් ගණන් ගියාද මේවා පිට රටින්ද මේවා ගෙනාවේ ඉන්දියාවෙන්ද ඔන්න ඔය තමයි මිනිසු අහන්නේ ඉතින් කොහොමද උත්තර දෙන්න ගියාම මොනවද කියන්නේ මාත් මේව ගිනි ගණන් වෙලා ඔක්කොම නැතිලා තියෙන. පහලා තියෙන. ගන්න දෙයක් නැහැ මාත්‍යා කොස්වල නම්. කොස් නෙවෙයි දෙල්වලත් ඒ වගේ තමයි. දෙලුත් ඒ වගේ තමයි පේනවනේ ගණන්. සෙල් ගෙඩියක් ඉදෙන් 200යි තමයි. ජීවත් වෙන්න බෑ දැන් ජීවත් වෙන්න කො මොනවා කරුවත් හරියන්නේ නැහැ. කුඩුයි ගංජා විකුණන මිනිහා විතරයි ජීවත් වෙන්නේ. කුඩු ගංජා විකුණන අය පමණක් නෙවෙයි. ජාතික ධනිය හොරා කන මිනිසුනුත් යහමින් ජීවත් වෙනවා. සියලු කුණු බීරේ වැවට කිව්වසේ කොස් මදුලේ මිලත් අන්තිමට දුප්පතාගේ හිස මතමයි නතර වෙන්නේ. එළඹෙන අලුත් අවුරුද්දට නෑගම් යන්න ඇමති බන්දුල ගුණවර්ධන මහතා සහන මල්ලක් ලෑස්ති කරලා. ඒ සතුස හරහයි. කලක් පවුලකට මාසයකටම කන්න රුපියල් 2500ක් ප්‍රමාණවත් කියලා ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසූ බව හැමෝටම මතකයි. මෙවර නම් අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් සහිත සහන මල්ලක් රුපියල් 3998කට දෙන බවයි ඔහු පවසන්නේ. පාරිභෝගිකින්ට ලැබෙන වාසිය රුපියල් 1750ක්ලු. නව අවුරුදු උදාව සහ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද මූලික කරගනිමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනතාවට නෑගම් යන්නට සහන මල්ලක් හඳුන්වා දීම අද සිදු කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 3998ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එෙහිදී සුපිරි සම්බා කිලෝ 10ක් සුදු සීනි කිලෝවක් රතිපරිප්පු කිලෝවක් ඉන්දියාප්ප පිටි කිලෝවක් හාල් මැස්සන් ග්‍රෑම් 500ක් නූඩ්ල්ස් ග්‍රෑම් 400ක් මේසලුණු ග්‍රෑම් 400ක් පොල්ගෙඩි දෙකක කිරි මිරිස් කුඩු ග්‍රෑම් 100ක් ගම්බිරිස් කුඩු ග්‍රෑම් 100ක් තුනපාකුඩු ග්‍රෑම් 100ක් කාකුඩු ග්‍රෑම් 100ක් එස්ටීසී තේකොළ ග්‍රෑම් 100ක් ඇඟගල්වන සුවඳ සබන් කැටයක් සතුස සඳු සබන් කැටයක් දෑස්සෝදන දියර ග්‍රෑම් 100ක් සෝයා මීට් ග්‍රෑම් 90ක් සතුස TFE මගේ සහිත රෙදි සෝදන සබන් ග්‍රෑම් 80ක් පබඩම් පැකට්ටුවක් ශෛලී මුහුණු ආවරණ 10ක් භාණ්ඩ වර්ග 20ක් 3998ක සහන මිලට තමයි ලබා දෙන්නේ. සම්බ කිලෝ 10ක් සමග සහල් සහල් පිටි තේ සීනි පරිප්පු කහ මිරිස් යනාදී වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක්ම රුපියල් 3998කට තෑගිමලු ලක්ෂයක් අපි
රටපුරා වෙළඳ පොළවල් වලට ඉදිරිපත් කරලා තිබෙනවා. රටේ භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලිය නිරතවන සිල්ලරට භාණ්ඩ අලෙවි කරන සුපිරි වෙළඳසල් ජාලා වල 6521ක් 5834ක් 5761ක් අය කරන මේ භාණ්ඩ මල්ල අපි 3998කට ජනතාවට ලබා දෙනවා කියන්නේ සෑම සාන මල්ලකම පරිභෝගිකයට අවම වශයෙන් රුපියල් 1750ක වාසියක් තියෙනවා. වත්මන් ආණ්ඩුව ජනතාව නොමරා මරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නල්ලුරිහි පැවති ජන හමුවකට එක් වෙමින් රටක ආණ්ඩුවක වගකීම තමයි ජනතාව ජීවත් කරවීම. නමුත් වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල තුළ අද සිදුවන්නේ ජනතාව ජීවත් වෙනවා වෙනුවට ජනතාව නොමරා මැරීම. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය අඩු වෙමින් යනවා. අම්මලට දූ දරුවන්ට කිරිපිටි ටික නැහැ. මිනිස් ජීවිතවලට අත්‍යවශ්‍ය ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරයේ තව ආණ්ඩුවක් මේ තිබෙන්නේ. මේ හැම අංශයකින්ම මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මැති ඇමති මණ්ඩලය ආණ්ඩුවේ මන්ත්‍රී මණ්ඩලය මේ ඔක්කොම ෆේල්. මම පැහැදිලිව ඔබ සිළු දෙනාට කියන්න කැමති රට ගොඩනගන ප්‍රගතිශීලී නූතනවාදී සංවර්ධන විප්ලවය දියත් කරන්නට සමගී ජන බලවේගයේ අපි සූදානම්. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. පොංගල් වලට කිරිබත්තු යන්න මිනිස්සුන්ට පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද හාල් කිලෝ එකක් දැන් රුපියල් 300කට යන්න ඉඩ තිබෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. අස්වැන්න අඩු වෙනවායි කියලා කියනකොට ඒක පිළිගත්තේ නැති ආණ්ඩුවක් තියෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. ලැබිලා තියෙන තොරතුරු අනුව ඡන්දදායකයන්ගෙන් 156ක් අපි කාන්තා. ඡන්දය එතකොට වැඩි බලය තියෙන කාටද? අපිට. අපිට ආණ්ඩුව හදන්න පුළුවන්. ආණ්ඩුව බෙල්ලන්න පුළුවන්. ලබන වසරේ සිංහල අවුරුද්ද අවසන් වෙනකොට ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් සඳහා පෙළගැසීමට සියලු ජනතාවට සිදුවෙයි. රජයේ අතර කියනවා ඉස්සරහ අවුරුදු 3 වැඩ කරනවා කියලා. ඉස්සරහ අවුරුදු 3 නෙමෙයි ඉස්සරහ මාස 6ක් වැඩ කරලා පෙන්නන්නකෝ. අපේ නායකයෝ හොරු නෙමෙයි. ඉතින් ඒක නිසා අපේ සියලුම නායකයන්ට අත්දැකීම් තියෙනවා. ආර්ථික විශේෂඥයින්ව රට පාලනය කරන්න රටේ මුදල් අමතිකම් දරන්න ආණ්ඩුවට කරන්න බැරි නම් මේක බාර දීලා ගෙදර යන්න අපි බලාපොරොත්තු වෙනවා. සමගි ජන බල විදියට රටේ ජනතාවට සහන දීලා මේ රට ඉදිරියට ගෙනියන්න. මහජනතාව තමන්ගේ නියෝජිතය විදිහට අපි ඔයාලා තියෙන ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ. ඉතින් ඒක කතා නොකර මොකක්ද රකින්න තියෙන්නේ? ජනතාව රකින්න එක තමයි කරන්න තියෙන ආණ්ඩුව හිටියත් විපක්ෂ හිටියත්. මේ රටේ ගොවිය අමාරුවේ, කම්කරු අමාරුවේ, ජනතාව අමාරුවේ, වෙළඳ අමාරුවේ. ඒ නිසා මේ රට ජීවත් නැහැ. සිංහල අපි, දමිළ අපි, මුස්ලිම් අපි, කර පොදු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකික ආණ්ඩුවක් හදලා දෙන්නේ කියලා දෙවියන් වහන්සේ මේ පොංගල් දානයේ වැඳලා මම ඉල්ලීමක් කරනවා. මම කියන්නේ ජාතික ජන බලවේගය. හෙට කිව්වොත් අපි ඔය ඔක්කොම එකතු කරගෙන මේක එලවන්න කියලා ඔක්කොම එකතු වෙනවා. සාජා බේනවා. නේ රනිල් මහත්තයත් එක්ක. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොයි ගාලා එනවා. ඊට පස්සේ හකීම් මහත්තයලි දීගොල්ලෝ කොහොම හරි දිනල පැත්තකට එන බලාගෙන ඉන්න ඒගොල්ලොත් එයි. දැන් මේ ජනාධිපතිතුමා යටින් ගේන් ගස්සලා වටන්න පුළුවන් නායකෙක් නෙමෙයි. අගමැතිතුමත් එහෙමයි, මුදල් ඇමැතිතුමත් එහෙමයි. අපේ ආණ්ඩුවේ ඉන්න කිසි කෙනෙක් ඒ යටින් ගහලා වටන්න පුළුවන් කිසි කෙනෙක් නැහැ. එනකොට කිව්ව එක රටක් එක නීතියක් කිව්ව, ජාතික ආරක්ෂාව පිහලින් තහවුරු කරනවා කිව්ව, මෙරටේ විකුණපු සම්පත් අහපව් ගන්නවා කිව්ව, ඉන්න හිටින් රටක් හදනවා කිව්ව. අද ක්‍රියාත්මක වෙමින් තියෙන මේ කිරියපුවා නෙමේ නොකියපු දේවල් ක්‍රියාත්මක කිරීම තුළ රටේ ගෝත්‍රික සමාජයක් කරා ගෙනියන රටක් බවට අද රාජපක්ෂ රූපත් කරලා තියෙනවා. මේ වෙලාවේ අපි කාටත් තියෙන වගකීම තමයි රට මූණ දීලා තියෙන මේ අභියෝගයෙන් ජය ගන්න කොහොමද අපි කටයුතු කරන්නේ. ඉතින් අපි රජයේ පාර්ශ්වකාරිය හැටියට අපිට ඒ වගකීම වඩාත් දැඩිව පැවරෙනවා. දැන් ගෙවල් වල සමහර මුළු අස්සේ ඉන්න ගෙම්බෝ ඉන්න කොචර අරගෙන එළියට දැම්මත් කොස්සෙන් ගහ ගහ විසි කරත් එළියට විසි කරත් ආපහු ගෙම්බා ගේ ඇතුළටමයි පැනගෙන එන්නේ. මෛත්‍රීපාල මහත්තයා එළියට ඇවිල්ලා සිංහනාද කළා, ඇතුලේ ගිහිල්ලා පූස් පැටියෙක් වගේ වාඩි වෙලා ඉන්නවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන ඇතුගල්පුර පිවිසුම හෙට දිනේ ජනතා අයිතියටපත් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදිරයේ දුර කිලෝමීටර 41ක් පමණ වනවා. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මෙම අධිවේගී මාර්ගය ඉදිකරනු ලැබුවේ. මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් කරනවා. මන්තිරු 4කින් යුත් මෙම අධිවේගී මාර්ගය අතිශය දර්ශනීය බව පැවසිය යුතුයි. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවනුයි මෙය ඉදිකරනු ලැබුවේ.
මීරිගම නාකලගමුව දම්බොක්ක කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හිදී මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් මධ්‍යම අධිවේගී මාර්ගය සමන්විතයි. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 149ක්. හෙට දිනේදී මෙම ඇතුගල් කුර පිවිසුම ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ජනවාරි 15 වන දින සවස 4:30ට මීරිගමදී ජනතා අයිතියට පත් කෙරේ. රට තුල 24%ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර මිත්‍යා මත නිසා බූස්ටර් මාත්‍රාව ලබා ගන්නේ නැති බවයි ජනතාව බූස්ටර් මාත්‍රාව ලබා ගන්නේ නැති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මේ වන විට 24%ක ප්‍රමාණයක් ඔමික්‍රෝන් වෛරස් රෝගීන් බව හඳුනාගෙන තිබෙනවා. අවසාන වශයෙන් වාර්තා වූ තත්ත්වය ගැන සලකා බැලීමේදී දැන්ට සති 3කට කලින් තත්ත්වය සලකා බැලීමේදී 12%ත් 24%ත් අතර ප්‍රමාණයක ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වෙන බව තමයි දැන් පෙනෙන්නේ. සති 3 කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් මේ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව මේ වෙන විට වැඩි අගයකට කැමින තියෙන්නට පුළුවන්. प्रकाशयट पत्केरुणा කෙසේ වෙතත් මිත්‍යා මත හේතුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව මැලිකමක් දක්වන බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබියදී මේ සඳහා යොමු වීම ඉතාමත් අඩුමට්ටමක පැවතීම ඔබ සහ ඔබගේ පවුලේ අයවලු මෙම රෝගය සඳහා යොමු වීමට ඇති හැකියාව වැඩි කරන බැවින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාටම එන්නත් කරන වැඩපිළිවෙල සඳහා යොමු වෙන ලෙස බහුතරයක් මේ සඳහා පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව සඳහා යොමු වොද විවිධ හේතුන් මත විශේෂයෙන්ම මිත්‍යා මත නිසා මේ සඳහා යොමු වීම ඉතා අඩු ප්‍රවණතාවයක් තිබෙන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නොවැක් ජොකොවිච් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයයි. ග්‍රෑන්ඩ් ස්ලෑම් 20 වතාවක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයා නොවැක් ජොකොවිච්. ඔහු මෙවර ඕස්ට්‍රේලියාවට ආවේ විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහායි. ඕස්ට්‍රේලියාව කොවිඩ් එන්නත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටක්. විශේෂයෙන් එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයකට එන්නත් ගත්තේ නැති කිසිවෙකුටත් ගමන් කිරීම තහනම්. එහෙම අවස්ථාවකයි ජොකොවිච් ඕස්ට්‍රේලියාවට එන්නේ. ඔහු කොවිඩ් එන්නත් අරගෙන තිබුණේ නැහැ. ඊට හේතුව ලෙස ජොකොවිච්ගේ පාර්ශවය පෙන්වා දුන්නේ දෙසැම්බර් වලදී ඔහුට කොවිඩ් වැළඳුණු බවයි. ඒ අනුව ජොකොවිච්ට සංක්‍රමණිකයින් නතර කරන හෝටලයක රාත්‍රී කිහිපයක් ගත කරන්න වුණා. එසේම තම කෝකියා ලවා කෑම පිස ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. ඒ ඉල්ලීමද ප්‍රතික්ෂේප වුණා. කෙසේ වෙතත් එරට අධිකරණය ජොකොවිච්ගේ වීසා වලට ඉඩ දුන්නා. නමුත් එරට ඇති සංක්‍රමණික නීති අනුව වීසා නිකුත් කිරීම හෝ අවලංගු කිරීමේ විශේෂ බලයක් ආගමන විගමන අමාත්‍යවරයාට හිමිවනවා. ඒ අනුව අමාත්‍ය ඇලෙක්ස් හෝක් අද ජොකොවිච්ගේ වීසා බලපත්‍රය දෙවැනි වතාවටත් අවලංගු කළා. සාමාන්‍ය ඕස්ට්‍රේලියානු නීතිය යටතේ නැවත වසර 3ක් යනතෙක් ජොකොවිච්ට ඕස්ට්‍රේලියාවට වීසා ඉල්ලුම් කරන්න බැහැ. බොහෝ විට මේ අනුව ජොකොවිච්ට ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අහිමි වනු ඇති. ඔහුව ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඒ අනුව ක්‍රියා කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන නියෝජිත ආයතනය වන USAID මගින් ව්‍යවසායකින්ට උපදෙස් ලබා දීමේ උපදේශක මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා. නැගී එන ව්‍යවසායකින්ට නොමිලේ උපදෙස් ලබා දීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙම උපදේශක මණ්ඩලය පිහිටුවා ඇත්තේ. ලංකාවේ ව්‍යාපාර ඇති කරන්න තියෙන ඒ පරිසර පද්ධතියේ බොහෝ අඩුපාඩුකම් තිබෙනවා. මේ අඩුපාඩුකම් අතර මුඛ්‍යම අඩුපාඩුවකමක් තමයි මේ උපදේශන සේවාවක් එහෙම නැත්නම්
මේ මෙන්ටර්ෂිප් එකක් නැතිකම. ඒ නිසා නව ව්‍යවසායකයන් ඇවිල්ලා ඒගොල්ලෝ මන්ට මේ ව්‍යාපාරේ නිවත්තලා යනවා. ගම්බදව හෝ රටේ වෙනත් කර ප්‍රදේශයකින් ආපු තරුණ ව්‍යවසායකට බිස්නස් අදහස තියෙනවා. නමුත් එයාට බැංකු ණයක් ගැනීම හැකියාව නැහැ. සමහරට එයාට බිස්නස් ප්ලෑන් එකක් ඉදිරිපත් කිරීමේ හැකියාව නැහැ. ඉතින් අන්න ඒ වගේ දෙයකට උපදේශන සේවා ලබා දෙන යම්කිසි ස්ථිරසාරව තිබෙන ස්ථානයක එහෙම නැත්නම් ව්‍යුහයක වටිනාකම ඉතාම වැඩි. ඉතින් අද අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන අන්නේ ඒ වගේ ව්‍යුහයක් USAID ආයතනයේ ULID ව්‍යාපෘතිය හරහා දායාද කරන්න. නත්තල් සමයේදී සියත FM සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය නම් වැඩසටහන හඳුන්වා දුන්නා. එහි ජයග්‍රහයකින් සඳහා ත්‍යාග පිරිනැමීම සියත ආයතන පරිශ්‍රයේදී සිදු කෙරුණා. සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය සියත FM මගින් නත්තල් සමය වෙනුවෙන් සංවිධානය කළ සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය වැඩසටහනින් ත්‍යාග හිමිකරගත් වාසනාවන්තින් සඳහා මුදල් පිරිනැමීම සියත ආයතන පරිශ්‍රයේදී සිදු කෙරුණා. එහිදී මහනුවර දේදුණු පිටිය ප්‍රදේශයේ පදිංචි WM රංජන් බණ්ඩාර සහ ගණේමුල ප්‍රදේශයේ පදිංචි ගයත්‍රි අබේසුන්දර තමන්ට හිමි රුපියල් ලක්ෂයේ මුදල ලබා ගත්තා. මේ සඳහා Voice of Asia මාධ්‍යාලයේ මූල්‍ය කළමනාකරු දිනේෂ් පෙරේරා මහතාද සහභාගී වුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ රාත්‍රී 9:35 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.